ත්වං රූප කාමයනු වර්තමානයේ බොහෝ දෙනෙක් අතර පවතින රෝගයක් බව නොසිතන තරමේ මානසික රෝගයකි. ඇතැම් පාසල් දරුවන් තරුණ තරුණියන් වයස අවුරුදු 35ත් 50ත් අතර පසුවන්නන් මෙන්ම වියපත් ඇතැම් පිරිස මෙම රෝගයට බහුල ලෙස ගොදුරු වී සිටිනවා. මෙම රෝගයේ ප්‍රධානම රෝගී තත්ත්වය වන්නේ තමන්ගේම රූපයේ දෙස නිතර බලමින් ඒ කෙරෙහි අනුරාගයක් උපදවා ගැනීමයි. ස්වං රූප කාමයේ වැළඳුණු රෝගීන් අන් අය කෙරෙහි කිසිදු තැකීමක් නොකිරීමත් අන් අය නොසලකා හැරීමත් සමීපතමින් පවා අවතක් සේරුට ලක් කිරීමත් සිදු කරනවා. සිය අභිමතේ පරිදි පමණක් කටයුතු කිරීම මෙම රෝගයේ සුවිශේෂී ලක්ෂණයකි. තමාට වෙන් වූ පෞද්ගලික න්‍යාය පත්‍රයක් සකසා ගනිමින් ඒ අනුව කටයුතු කිරීමට පෙළඹීම හා ඒ න්‍යාය පත්‍රය තුළ පරාර්ථකාමී බවට කිසිදු ඉඩක් නොතිබීම මේ රෝගීන් අතර කැපී පෙනෙනවා. ආත්මාර්ථකාමීත්වයේ වඩාත් ඉස්මතු වෙද්දී සමීපතමයන්ට මෙම රෝගීන් පෙනෙන්නේ හිතුවක්කාරී ලෙසයි. මේ තත්ත්වය ස්වන්රූප කාමේ නම් භයානක සෙල්ෆි රෝගයේ ප්‍රායෝගික බරපතලම සිදුවීම ඇති කිරීමට බලපෑම් කරනවා. මහා මාර්ගයේ දුම්රිය මාර්ගයේ ගමන් කිරීමේදී හෝ දැඩි වාහන හෝ මාර්ග තදබදයක් පැවතුනද කිසිදු පොදු නීතියකට අවනත නොවමින් මාර්ගයේ හරහා යෑමේදී රතු සංඥා එලිපවා නොතකමින් ක්‍රියා කිරීමට මෙමුනි රෝගීන් පෙළඹෙනවා. තමන් අන් අයට වඩා ඉහළින් සිටින බව මොවුන්ගේ මනස තුළට ඇතුල් වීම ස්වං රූප කාම රෝගයේ විශේෂ ලක්ෂණයකි. තම තමන්ගේ අදහස් හුවමාරු කර ගැනීමට වර්තමානයේදී ට්විටර් ජාලය භාවිත කරන්නන් බහුලය. ස්වං රූප කාම රෝගයට ගොදුරු වන් ට්විටර් භාවිතයේදී තමන් පිළිබඳව අධි තක්සේරුකින් කටයුතු කිරීමට පෙළඹී සිටී. තමා තුළ කිසිසේත්ම නම් කියන යහපත් ගුණංග හා අදහස් පවා තමා තුළ ඇති බව අන් අයට මතු කර පෙන්වීම මෙම රෝගයේ තවත් ලක්ෂණයකි. මෙමගින් විශේෂයෙන් විරුද්ධ ලිංගිකයන් තමා කෙරෙහි වසඟ කර ගැනීමේ පරමාර්ථය දිස්මතු වේ. මෙම රෝගයේ වැළඳුණු තැනැත්තන් නිතරම අධි තක්සේරුකින් පසුවන අතර තම මතයන්ට එරෙහි වන්නන් වෙත ක්ෂණික කෝපයක් පිට කිරීම සිදු කරති. මෙහිදී පවතින මානසික තත්ත්වය අනුව තන නොතන බැලීමක් කිසිසේත්ම සිදු නොකරන ක්ෂණික කෝපයක් ආරුඪ කර ගැනීමට වැඩි ඉඩක් ලබා දේ. තම මව්පියන් සහෝදර සහෝදරයන් හිතමිතුරන් ඥාතීන් අසල්වැසියන් ගුරුවරුන් හා තම සේවා දායකයන් ඔවුන් වෙනුවෙන් තම මත කෙසේ මිත්‍රශීලී හා මානසික වගකීම් පැවරෙන බව කිසිසේත්ම කල්පනාවට නොගැනීම මෙම රෝගයේ වැළඳුණු තැනැත්තන්ගේ තවත් ලක්ෂණයකි. කෙනෙකු මෙවැනි රෝගීන්ට යම් වගකීමක් පැහැර හැරී බවට චෝදනා කළහොත් එම පුද්ගලයන්ට පෙරලා චෝදනා කිරීම මෙම රෝගීන් අතින් නිතරම සිදුවේ. යම් වරදක් තමන් අතින් සිදුවද ඒ අනුන් පිට පැවරීමට තරම් ධෛර්යයක් ස්වන් රූප කාමයට ගොදුරු රෝගීන් සතුය. තම ජීවිතයේ අඩුපාඩුව පිළිබඳව කිසියම් උපදේශයක් දීමට උත්සාහ කරන යමකු වෙතොත් දැඩි ලෙස කෝප වන මෙම රෝගීන් වහාම එම විවේචන වලට එරෙහිව ක්‍රියා කරයි. විවේචන ඉවසාගත නොහැකි වන අවස්ථාවල තදින් කෝපයට පත්ව එවැනි තැන් මගහැරීමට කටයුතු කිරීම මෙම රෝගීන් බඳුනු පුද්ගලයන්ගේ සිරිතකි. ඇමරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාල මගින් සිදු කළ සමීක්ෂණ කිහිපයකින් හෙළිවී ඇති තොරතුරු වලට අනුව ස්වන් රූප කාම රෝගයට ගොදුරු වන් තුළ අවධානය අඩුකම අසහනය ඇස් නිලංකාර වීම අසංවේදීතාවය කිසිවෙකුට දැඩි ලෙස වශී වීම දැඩි කාම ශක්ත බව සංකාව සෙල්ෆිමේනියාව ඇබ්බැහිකම් ඉහළ යාම යන මානසික රෝග කිහිපයක්ද පැවතිය හැකිය. Facebook භාවිත කරන්නන් අතර ස්වන් රූප කාමයේ රෝගය බහුලව පවතින බව ඇමරිකාවේ මානසික වෛද්‍යවරුන් විසින් කරන ලද පර්යේෂණ වලින් හෙළිවී තිබේ. මින් වඩාත්ම පැහැදිලිවම අස්ථාවර පෞරුෂත්වයේ නම් රෝගී තත්ත්වයට ගොදුරු වීම බහුලවන බවද අදාළ පර්යේෂණ වලින් හෙළිවී තිබේ.